සුබ දවසක් ඔයාලා හැමෝටම සී සෙක්ෂන් නැත්නම් අපි හැමෝම දන්න සිසේරියන් සැත්කම්. ඉතින් අපි මේ ගැන කතා කරමු. සිසේරියන් සැත්කමක් කියන්නේ සරලවම කිව්වොත් උදරය හරහා දරු ප්‍රසූතයක් කරන සැත්කමක්. අම්මට සහ බබාට දෙන්නටම ආරක්ෂිතව දරු ප්‍රසූතයක් කරන්න මේ සිසේරියන් සැත්කම පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරයාගේ තීරණයෙන් තමයි මේ සැත්කම කරන්න තීරණය ගන්නෙ. ඒ කියන්නේ නෝමල් ඩිලිවරි එකේ ප්‍රශ්න තියෙන අයට. දැන් වෙනකොට අම්මලාටත් ගැප් ගැනීමේ සති 39 දී තීරණය ගන්න පුළුවන් සිසේරියන් එකකට යනවද නැත්නම් නෝමල් ඩිලිවරි කරනවද කියලා. හරි දැන් කතා කරමු ඇයි ඔයාට සිසේරියන් සැත්කමක් ඕනි වෙන්නේ. ඒ කියන්නේ ඔයාට තියෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? ඒ තමයි එකටම ලේබර් ඩිස්ටෝසියා. ඒ කියන්නේ දරුවාගේ හිස ශ්‍රෝණිය හරහා නොගැලපෙන ලෙස විශාල වෙලා තිබුණොත් මේ තත්ත්වය එන්න පුළුවන්. ඊළඟට බ්‍රීච් බේබි. ඒ කියන්නේ දරුවාගේ හිස පහතටනේ තියෙන්න ඕනි. ඒ වෙනුවට දරුවාගේ පාද පහළ පැත්තට තියෙන තත්ත්වය. ඊළඟට මවකට එකවර නියුන් දරුවන් හෝ ඊට වඩා දරුවන් ඉන්නවා නම් සිසේරියන් සැත්කමක් සිද්ධ කරන්න වෙනවා. ඊළඟට ප්ලැසෙන්ටා ප්‍රිවියා. ඒ කියන්නේ ඔයාගේ ගර්භාෂයේ විවරය සම්පූර්ණයෙන්ම හෝ අර්ධව විවෘත වෙනකොට වැදෑමහ පෙරීමකට ලක් වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රොලැප්ස් ඔෆ් ද අම්බිලිකල් කෝඩ්. ඒ කියන්නේ ගැප් ගෙල සම්පූර්ණයෙන්ම ප්‍රසාරණය වෙන්න කලින් පෙකණි වැල නිසා භ්‍රූණයට ඔක්සිජන් අහිමි වෙලා මලදරූපතක් පවා සිද්ධ වෙන්න පුළුවන්. තවත් හේතු විදියට ශ්‍රෝණියේ ගැටලු සහ ගැප් ගෙල පිළිකා වැනි දේවල් බලපානවා. තව හර්පිස් ආසාදන, තව මැක්‍රොසෝමියා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දරුවාගේ බර කිලෝ 4කට වඩා වැඩි අවස්ථාවල තියෙන තත්ත්වය. හරි ඔන්න සිසේරියන් සැත්කම ආරම්භ කරනවා. එකටම ඇන්ජියෝ කැතීට එකක් අතට ඇතුල් කරනවා. ඒත් එක්කම මූත්‍රාශයටද කැතීටරයක් ඇතුල් කරනවා. මූත්‍රා බටය. ඊට පස්සේ මවට සිදු කරන ශල්‍යකර්මය පේන්නේ නැති වෙන්න ෂීට් එකක් දානවා. හරි ඊළඟට නිර්වින්දනය කරන්න ඇනස්තීසියා වර්ග දෙකක් මේකෙදි පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි ජෙනරල් ඇනස්තීසියා සහ රීජනල් ඇනස්තීසියා. ජෙනරල් ඇනස්තීසියා පාවිච්චි කරලා මවට සිහි නැති කිරීමක් සිද්ධ කරනවා. ඒත් එක්කම දරුවාට එතනින් ඖෂධ කිහිපයක් යනවා. ඒකෙන් වෙන්නේ දරුවා සන්සුන් වෙන එක. සාමාන්‍යයෙන් හදිසි අවස්ථාවකදී ශල්‍යකර්මයක් කරද්දී තමයි මේ ජෙනරල් ඇනස්තීසියා පාවිච්චි කරන්නේ. හරි ඊළඟට රීජනල් ඇනස්තීසියා. මේක කොඳු ඇට පෙළට ඉන්ජෙක්ට් කරන්නේ. මේකෙදි කොඳු ඇට පෙළේ ස්නායු හිරිවැටීමක් තමයි සිද්ධ කරන්නේ. රීජනල් ඇනස්තීසියා වලදී දරුවාට කිසිම ඖෂධයක් යන්නේ නැහැ. මේකෙදි මව සිහියෙන් ඉන්නේ. ඒත් වේදනාවක් දැනෙන්නේ නැහැ. හරි දැන් වෛද්‍යවරයා සමේ කැපුමක් සිද්ධ කරන්න පටන් ගන්නවා. සමහර අවස්ථාවල සිරස් කැපුමක්ද සිද්ධ කරනවා. වැඩිපුරම මේ තිරස් කැපුම තමයි පාවිච්චි කරන්නේ. හරි සම කැපුවයින් පස්සේ ලේයර් කිහිපයක් තියෙනවා. සමට යටින් මේද ස්තරයක්, ඊට පස්සේ මාංශ පේශී ස්තරය සහ පෙරිටෝනියල් ලේයර් එක තිරස් අතට කපනවා. හරි ඊළඟට මූත්‍රාශය ආරක්ෂා කරගන්න පරිස්සමින් පොඩ්ඩක් පැත්තකට තල්ලු කරනවා. දැන් වෛද්‍යවරයා ගර්භාෂය කැපීම කරනවා. ගර්භාෂය කැපීමෙන් පස්සේ ඔන්න ඇම්නියෝටික් සැක් එක නැත්නම් වෝටර් බෑග් එක කියන්නේ මේක විවෘත වෙනවා. හරි ඔන්න දැන් දරුවාව ගර්භාෂයෙන් එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය පරිදි පෙකණි වැල කපනවා. දරුවාව පරිස්සමට උණුසුම් තුවායකින් ඔන්න පළමු වතාවට ඔතනවා. හරි මේත් එක්කම මවගේ වැදෑම හා පරිස්සමට ඉවත් කරනවා. ඊට පස්සේ අර කපපු ලේයර් ටික ඔන්න දැන් මහනවා. සිසේරියන් සැත්කමක සාමාන්‍යයෙන් විනාඩි 15ක් 30ක් අතර කාලයක් තමයි ගත වෙන්නේ. මවට දින 4ක් හෝ 7ක් වගේ රෝහලේ ඉන්න වෙනවා. ඊට අඩු වෙන්නත් පුළුවන්. සිසේරියන් සැත්කමකින් පස්සේ පරිස්සමට ඇවිදින එක ඉක්මනින් සුව වෙන්න ගොඩක් වැදගත්. බඩවැල් පහළට චලනය, තව රුධිර කැටි ගැසීම් වළක්වන්නත් උදව් වෙනවා. හරි මේ වීඩියෝ එකෙන් ඔයා පුංචි හරි දෙයක් දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.